Ekatuwe paaneya kota pola ek api hamuma jayama patamu I won prekadaluli hitothune men ape munagehima me wathawata pitiye kata ada pitiye kata adige harinne loka kusalane nimithi karagena denna thiyena dewal sidu noviyutu dewal ගොඩක් දේවල් සිදු වුණු ලෝක කුසලන තරගමාලාවක ශ්‍රී ලංකා අධ්‍යක්ෂින් පිළිබඳව සාකච්ඡා කරන්න අද දවසේ මාත් එක්ක ඉන්නවා ශ්‍රී ලංකාව බිහි කළ දක්ෂ තුන්ිරව ක්‍රීඩකයෙක් දක්ෂ පුහුණුකරුවෙක් ඒ රුවන් කල්පගේ. අයිබන් කල්පේ. අයිබන් දේශ. දැන් අපි ශ්‍රී ලංකා කණ්ඩායමේ මේ ආසන්නතම මම හිතන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම අර පරක්කු වෙලා වැඩට යන නැගිට මේ සේවකයෙක් වගේ ඊට පස්සේ ඔහු දනිපනි ගාලා ඇඳ පැලඳගෙන ගොඩක් දේවල් කරන අද්දී අනිත් කට්ටිය ගිහිල් ඉවරයි. දැන් ඒකයි ප්‍රශ්නේ නැත්තම් ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ මට්ටමක ඉන්නවා. නමුත් වේලපැහැන් අනිත් කට්ටිය ගිහිල් ඉවරයි ශ්‍රී ලංකාව පටන් ගන්නකොට රතු ඉර වැදිලා ඉවරයි. ඒක තමයි පේන්න තියෙන කාරණාව. හැබැයි කොදෙව් තරඟය මෙවර ලෝක සලන තරඟ මාලාවේදී කළු අශ්වය කියලා කිව්වෝ ඔවුන්ට ලොකු පරිවර්තනයක් කරයි කියලා විශ්වාස කළා. ආරම්භයේදී ඒක එහෙම කළා. පාකිස්තානයේ ලකුණු 105කට සීමා කළා. නමුත් අවසානයේදී ශ්‍රී ලංකාව ඇතුළු සෙසු කණ්ඩායම ඉන්න බෝට්ටුවේ නතර වෙන්න සිද්ධ වුණා. නමුත් ඔවුන් බොහෝ දෙනෙක් කිව්වා කොදෙවන්ගෙන් ලෙහෙසි වෙන එකක් නෑ මේ තරඟය කියලා. ඔහු ලෙහෙසි වුණේ නෑ අවසානයේ දක්වා. නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම තරඟේ ජයග්‍රහණය කළා. කාරණාව ඔබ වඩාත් හොඳින් දන්නවා. ලබාගත්තු මේ ජයග්‍රහණය දැන් ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණයෙන් හිමි වෙන දෙයක් නෑ. නමුත් මේ ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායමට සැහැණ වැදගත් මගේ විශ්වාසය හැටියට. මම හිතන්නේ යෝන් හා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් එක ගත්තාම ලෝක කුසලානයක ජයග්‍රහණය අනිවාර්යයෙන්ම අපේ කණ්ඩායමට වැදගත් වෙනවා. ඒ වගේම අපේ ක්‍රීඩා ලෝලින් අපේ කණ්ඩායම ගැන තිබ්බ ලොකු විශ්වාසය. සෙමි ෆයිනල් වලට එන්න බැරි වුණත් මම හිතන්නේ එදා අපේ ක්‍රීඩකයන් මේ වගේ දක්ෂතාවයන් කරන්න පුළුවන් කියන එක ආයේ අපේ අපි හැමෝටම ඒගොල්ලෝ එක පෙන්වලා දුන්නා. ඉතින් මම හිතන්නේ ඒක අපේ වැදගත් වන්නේ 300 අමා ගියා නම් මම කලින් තරගවලදී කතා කරා වගේ ලකුණු 300ක්වත් ඇවරේජ් අපි ගහන්න ඕනේ තරගයක් ජයග්‍රහණය හා පරාජය සම්බන්ධ. ඉතින් මේදී ගොඩක් වැදගත් වෙන්නේ ලකුණු 300 අපි ගියේ පහු කරලා ගියේ එක තමයි ගොඩක් වෙලාට වැදගත් වෙන්නේ අපේ පන්දු යවන්නන්න එක. ඉතින් මේක ගොඩක් හොඳට අපිට බලපෑවා කියලා කියන්න පුළුවන්. ඔව් විශේෂම කාරණා ඔබට මතක ඇති. ශ්‍රී ලංකාව ලෝක කුසලන තරගමාලාව ආරම්භ කළේ නවසීලන්ත තරගයේ. ලකුණු 136කට සියලු ක්‍රීඩකින්ද. මුල් පෙළේ තරගවලදී පන්දු වාර 50ක් අපි ක්‍රීඩා කළේ නැහැ. අපි පුහුණු තරගවලදීත් හොඳට කළේ නැහැ. ඒ හින්දා ශ්‍රී ලංකාව ගැන තිබිච්ච ලංසුව ඇෆ්ගනිස්තානයේ සමග තරගයේ ගොඩ දා ගන්න පුළුවන් වේද? බංග්ලාදේශ තරගයේදී මොනවා වේද කියන අවිනිශ්චිත තැනක හිටියේ. හැබැයි 136කින් පටන් අරගෙන මේ ආසන්නතම තරගයේදී බටරින් දෙකදෙවන්ට රෙහිව 338ක් වාර්තා කරන තරමට ශ්‍රී ලංකා කණ්ඩායම ලොකු වර්ධනයක් තිබෙනවා. මම හිතන්නේ මේ වර්ධනය සැහැණ වැදගත් මේ ලෝක කුසලනේ ගියාවේ. නමුත් ඉදිරියට අපිට කරන්නට බොහෝ දේ ඉතිරි වී තිබෙනවා. ශ්‍රී ලංකා ආරම්භක ප්‍රතිකර යුගලයේ පිළිබඳව මේක තරමක අහම්බයක්. ගොඩක් කල් මේක සැලසුම් කළ ආරම්භක ප්‍රතිකර යුගලයක් නෙවෙයි. නමුත් හොඳට ගැළපෙන ශ්‍රී ලංකාවට සැහැණ සාර්ථකත්වයක් අරගෙන එන මේ ඇවිත් තිබෙන ගමනට ලොකු දායකත්වයක් ලබා දුන්න ආරම්භක ප්‍රතිකර යුගලයේ මේක. මේදී අපි විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ දිමුත්සා කුසල් ජනිත්. ඒගොල්ලෝ හොඳ ආරම්භක පාර්ට්නර්ෂිප් එකක් අපිට ලබා දුන්නොත් අපි හැම වෙලාවෙම මම හිතන්නේ සමහරක් තරඟවලදී මැද පෙළ ප්‍රතිකරවන්න ඒක හොඳට අවසන් කරන්න බැරි වුණා. ඒ වුණාට ඒ පාර්ට්නර්ෂිප් එකක් දුන්නා නම් ඒ හැම ගොඩක් වෙලාවට මේ තරඟයේදීත් අපේ 338 ගහන්න ලකුණ 93ක වගේ හොඳ ඕපනින් පාර්ට්නර්ෂිප් එකක් තිබ්බා. ඉතින් ගොඩක් වෙලාවට ඒක තමයි වැදගත් වෙන්නේ. මොකද නිව් බෝල් එකට ගහන්න මුලින් ප්‍රතිකරණ කරන ක්‍රීඩකයන් තමයි ගොඩක් වෙලාවට පුහුණුවෙන් කටයුතු වලදී ඒක ලෑස්ති වෙන්නේ. අනිත් එක අපිට අමතක කරන්න බෑ අලුත් බෝල දෙකකින් ගහන්නේ. ඉතින් එංගලන්තේ ගහන්නේ. සමහරක් වෙලාවට ටොස් එක දිනලා තරගවලදී ගොඩක් වෙලාවට ඒගොල්ලෝ පන්දුර පහර දෙන්න අනිත් අය දාන. ඉතින් ඒ චැලෙන්ජ් එක මම හිතන්නේ ගොඩක් වෙලාවට ගන්න ඕනේ. මම හිතන්නේ මේ යුගල මම හිතන්නේ අපේ හොඳට කරා කියලා කියන්න පුළුවන් මේ ලෝක කුසලානේදී. හැබැයි කෙසේ වෙතත් කුසල් ජනිත් පෙරල ඔහු කණ්ඩායම වෙනුවෙන්ම කැපවී ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක්. ඔහුගේ ඉනිම් පුරා එක දකින්න පුළුවන්කම තිබුණා. 29.78, 52.2, 2.64 මම මේ කිව්වේ දුරකථන අංකයක් නොවේ. කුසල් ජනිත් මෙවර තරගමාලාවේ ලබාගත්තු ලකුණු සංඛ්‍යාවන් 29.78, 52.2, 2.64 මේ ඉලක්කම් දෙක ඉලක්කම් තුනක් කළ හැකි ක්‍රීඩකයෙක්.
ඔහු දකුණු අප්‍රිකාවේදී තනිකර ලෝකයේ හොඳම ඉනිමක් වාර්තා කළ හඹාගොසින් ජයග්‍රහණය කිරීම සඳහා ටෙස්ට් තරගයකදී. ඒක ලෝක වාර්තා අතර ලියවෙන ඉනිමක්. එවැනි ක්‍රීඩකයෙක් මම හිතන්නේ තවමත් ඔහුගේ මේ ඉනිම සිල්ලර ඉනිම තොග ඉනිමක් බවට ඔහු පත් කරගත යුතුයි. මොකද්ද ඔහුගේ තිබෙන වැරද්ද ඔබ දකින විදිහට? කොතනද ඔහුට වරදින්නේ? දිනේෂ්, මේදී අපේ දැන් ඉන්දියානු ක්‍රීඩකයන්ුයි අපේ අයයි ඔස්ට්‍රේලියාවයි ගත්තාම මුලින් පන්දුවට පහර දෙන්න, ඒ කියන්නේ පළවෙනි හතර දෙනා ගත්තොත් අනිවාර්යෙන් 100 පහුවෙන්න. ඒ කියන්නේ Taman set වුණොත් එහෙම අලුත් බෝලෙට ගහලා, මොකද ක්‍රීඩකයන් දාන්න පුළුවන් නේ 30 yard එකෙන් එළියට දෙන්නයි. ඉතින් මේකෙදී කුසලුයි දිමුතුයි හැමලාම මේ හොඳ දේ කරලා මම හිතන්නේ ෆීල්ඩ් එක ස්ප්‍රෙඩ් කරාට පස්සෙත් කුසල්ලේ එයාගේ ඉනිම පොඩ්ඩක් කන්ට්‍රෝල් කරන්න ඕනේ. ඒ වෙලාවට මම හිතන්නේ බවුන්ඩරිස් එනවා ටිකක් අඩුයි. ඉතින් එතකොට එයා ප්ලෑන් කරන්න ඕනේ ඕවර 30ක් 35ක් යනකම් බැට් කරන්න. ඉතින් 338ක් ගහන්න නම් අපි අනිවාර්යෙන් ඕපනර්ලා දෙන්න හරි නම්බර 3-4 පීඩකයන්ගෙන් කවුරු හරි 100ක් ගහන්නම ඕනේ. ඉතින් ඒක හොඳම උදාහරණයක් ඇරෙට ගන්න පුළුවන්. කුසල් දැයි දිමුට්ටයි කරන්න බැරි වෙන දේ අවිෂ්කේදා 100 ගැහුවායින් තමයි අපි 338ක් ගැහුවේ. ඉතින් එතකොට අපිට මැච් එකේ ප්‍රේක්ෂකයන්ට, බලන් ඉන්න අයට, කමෙන්ටරි කෝචස්ලට ඔක්කොටම ලොකු විශ්වාසයක් තියෙන අපිට ජයග්‍රහණය කරා යන්න පුළුවන් කියන එක. ඉතින් ඒක ගොඩක් වෙලාවට මම හිතන්නේ මුරලි වගේ කෙනෙක් ක්‍රීඩාගාරයේදී හිටියානම් මම හිතන්නේ බැස්බෝල්ලට මීටරදී හොඳින් ක්‍රීඩා කරයි. මොකද අනිවාර්යෙන් මට පේනවා ඒගොල්ලෝ වගේ වැරදි පහරවල් ගහලා අවුට් වෙන්න කවුරුත් ප්‍රෙෂර් එකක් දාන්න නැතුව ඇති කියලා. හැබැයි අපි දැක්ක හොඳ ප්‍රවණතාවයක්. ඒ කියන්නේ තමන්ගේ පළමෙනිම දෙකේදීම 49යි නන්තුරු 30 ගණනක් වාර්තා කොට හොඳින් ලකුණු ලබාගෙන අර කිව්ව වගේම අනවශ්‍ය පහරක් කෙල්ල කරලා තමයි අවිෂ්ක ප්‍රනාන්දු තමන්ගේ පළමෙනිම දෙක හමාර කළේ. හැබැයි තුන්වෙනිදී ඔහු තර්මක සංයමයකින් පළමු ලකුණු 30 ලබා ගන්නා විට පන්දු වලට වඩා 10ක විතර පසුපසින් ඔහු හිටියේ. පන්දු 46යි ලකුණු 36යි හෙමින් පටන් අරගෙන. ඒ කියන්නේ මේ ක්‍රීඩකයා මේ කෙටි කාල සීමාව තුළදී අර ප්‍රවීණ පිටිකරුවන් ඉගෙන ගත්තේ නැති පාඩම ඔහු ධාරණය කරගත්තා. මම කැමති මේ අංක 3 ශ්‍රී ලංකා නව පිටිකරුවා පිළිබඳව සාකච්ඡා කරන්න. මොකද ලෝක කුසලාන තරගමාලා ඉතිහාසයේ ශතකයක් වාර්තා කළ ලාබාලතම පිටිකරුවා ආවිෂ්කර ප්‍රනාන්දු. අපේ මං දිනේෂ් පොවුණු කටයුතු මං කණ්ඩ ටීම් එක ගොඩක් එක්ක වැඩ කරලා තියෙනවා. මේ අන්තිම කාලේ මං හිතේ ඔමාන් කණ්ඩායමත් එක්ක ඊට ඉස්සෙල් බංග්ලාදේශ අයත් එක්ක ඉඳලා තියෙනවා. ඉතින් මං හිතන්නේ හැම වෙලාවෙම මේ පුහුණුකරුවන්ට අපේ ප්‍රේක්ෂකයන්ට අපේ රටේ හැමෝටම මං ඒක විශේෂයෙන් වැදගත් විදිහට කියනවා. අපේ පාසල් ක්‍රීඩකයන්ුයි අපේ ලංකාවේ තියෙන ටැලන්ට් එක. ඉතින් මේකෙදි ගොඩක් වෙලාවට බලපාන්නේ තේරීමක් මං හිතන්නේ. මං දන්නේ ආවිෂ්ක මේ ගහපු ඉනිම අපිට කොච්චර කාලයක් අපේ අයට මේක තියාගෙන ඉන්න පුළුවන් වේද හිතේ? සිලෙක්ටර්ස්ලා කොච්චර ඒ ගැන විශ්වාසයක් තියේද? පුහුණුකරුවන්ට මේ ගැන එයා ගැන කොච්චර විශ්වාසයක් තියේද කියලා. මොකද ගොඩක් වෙලාවට මට තේරෙනවා අයිතිකාරයෝ තමයි වෙන්න හදන්නේ. ආවිෂ්කයෝ ගෙන අය මම, අපේ ඉස්කෝලෙන් ගෙන අය මම තමයි ආපුහුණු කරේ. ඕවා තමයි ඉස්සරහට එන්නේ. ජයග්‍රහණයට තාත්තලා ගොඩයි. ඔව්. ඉතින් මං හිතන්නේ ඒක නේ මෙතන බලපාන්නේ. අපේ කණ්ඩායමක් හැටි දැන් අනිවාර්යයෙන්ම මේ ලෝක කුසලානේ අපි ඊළඟ මැච් එක ගේවම මෙතන ඉවරයක් නැහැ. T20 2020 වෙද්දී අපිට T20 තරගාවලියක් එනවා. ඉතින් මං හිතන්නේ මේ තරගාවලියේදී අපේ පිටුකරුවන්ගේ ඒ ගණනය අපි හරියට හදා ගන්න පුළුවන්. එකේ ඉඳලා 6-7 වෙනකන් කවුද ක්‍රීඩා කරන්න ඕනේ. ඒ වගේම පන්දු යවන්න අපිට ඉස්සරහට තමයි දැන් අනිවාර්යයෙන් මේ ලෝක කුසලානේ අපිට ක්‍රීඩකයන් අපේ කන්න රට නියෝජනය කරන්න තෝරගන්න පුළුවන්. ඉතින් ඒක තමයි ගොඩක් වෙලාවට වැදගත්. ඉතින් මේ පිටිකරුවා ගැන මේ විශ්වාසය තියලා උදාහරණයට කුසල් මෙන්ඩිස් ගන්නකෝ දැන් අපි මිනිස්සු ප්‍රේක්ෂකයෝ කෝචස්ලායි මොනවද යාගෙන කියන්නේ. හැබැයි ඒකම ආවිෂ්ක මං හිතන්නේ මේ ලෝක කුසලානේ එයා අනිවාර්යයෙන්ම දැක්ක දෙයක් තමයි ඒ නම්බර ඕපනර්ලා දෙනා හරි 3-4 ගහද්දී ලොකු ඉනිම ක්‍රීඩා කරනන් තමයි කණ්ඩායමට ජයග්‍රහණයක් කරන්නේ. ඉතින් ඒ ආවිෂ්ක මං හිතන්නේ මේ වයසෙන් ඒ ලාබාල වයසෙන් ඒක දාලා අපේ වාසනාවකට වෙච්ච දෙයක් හිටියට ඒක බාර ගන්න පුළුවන්. මොකද ඒ 100 ගොඩක් වෙලාවට වැදගත් වුණා. එයාටත් වැදගත් වුණා. ලෝක කුසලානේ මේ වගේ දෙයක් කරපේක ලොකු achievement එකක්. ඉතින් අපි අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ මොකක් හරි රෙකෝඩ් එකක් තියෙනවා ඕන ලෝක කුසලානේ. ඉතින් මේකත් ඒ වගේ එකක් තමයි. හරි. ඒ අතරතුරේදී දැන් අපි සාකච්ඡා කරමින් හිටපොන මතක ඇති. ඒ කියන්නේ දඟපන්දු යවන්නා පිළිබඳව ශ්‍රී ලංකාව ගෙනියපු විශේෂඥ දඟපන්දු යවන්නා මේ අවසන් කොදෙව් තරගයේ වෙනකම් බංකුවේ හිටියා. හැබැයි ඔහුව කැඳෙව්වම සමහරුන්ට හිතුණා බංකුවේම හිටියා නම් කියන ප්‍රශ්නය. ඒ තරමටම
සාර්ථකත්වය පිළිබඳව කොහෙත් සෑහීමට පත්. ඒ කියන්නේ ක්‍රිකට් දන්න ඕනෑම කෙනෙක් මේ කාරණාව, ඒ කියන්නේ පුද්ගලයෙක්ට මේ මේ ක්‍රිකට් දේශාධක පාරදීමක් නෙමෙයි. නමුත් ඔහුගේ පන්දුවම් පිළිබඳව මම දන්නවා රුවන් ඔබ දඟපන් දෙවන්නේ ඔබ සෑහීමකට පත් වෙන්නේ නැහැ කියන එක නම් විශ්වාසය එහෙම වෙන්න බෑ. මොකද්ද වුනේ ඔහුට? මොකද්ද මේ වෙලා තියෙන්නේ? ඉතින් මේකෙදි දිනේෂ් මං හිතන්නේ කලින් තරඟ මේ තරඟවලදී අපි ඩිස්කස් කරා හැම වෙලාවෙම තරඟයකට යන්න ඉස්සෙල්ලා ඒ ඉන්න සංචිතයේ 15 දෙනා අපි තෝරන්න ඕනේ කොයි තරඟයේද කොයි එකේද ගහන්නේ කියලා. තරඟ කරන ක්‍රීඩාවයි පිටියයි තනතිල්ලයි මැචස් අපි දන්නවනේ මොනවාද මොනවාද ගහන්නේ කොයි ක්‍රීඩා. ඉතින් එතකොට මම හිතන්නේ ජෙෆ්‍රේ වැන්ඩර්සේට මනර පේනවා යා මේ ලෝකුසලානේ ඉම්බ්‍රාන්ත අයිර් එක්ක කියලා ප්‍රැක්ටිස් කරා කියවා රෂිඩ් එක්ක කියලා ප්‍රැක්ටිස් කරා. මොකද්ද ඉතින් ඔය ප්‍රැක්ටිස් කරන්නේ ලෝක කුසලානේකට කියලා. මම හිතන්නේ ඒවා කරන්න ඕනේ මෙහෙනේ. එක්ක මන් දන්නේ යා තෝරපු පුහුණුකරුවෝයි තේරින් කමිටුවයි මේ එයා ගැන ලොකු මං හිතන්නේ වගකීමක් බාර ගන්න වෙනවා මේ අවස්ථාවේදී. මොකද අපේ රටේ මිනිස්සු මීට වැඩි අපි හොඳ ක්‍රීඩකයෝ බිහි කරලා තිනවානේ, මීට වැඩි හොඳ දඟකවන්න බිහි කරලා තිනවා. මම ජෙෆ්‍රි ඇන්ඩර්සේ දක්ෂ නැහැ කියලා කියන්නේ. එයා මං හිතන්නේ අන්තිම මේ තිබ්බ T20 වල පවර් ප්ලේ එකේ පවා බෝල් කරලා තිනවා. හැබැයි එයාගේ කොහෙද වැරදුනේ කියන තැන අපි හැමෝම බලන්න ඕන. පුහුණුකරුවේ සිලෙක්ටර්ස්ලයි ඇඩ්මිනිස්ට්‍රේෂන් එකේ ඉන්න ඔක්කොම බලන්න කොහෙද වැරදුනේ. ඉතින් මේ වගේ දේවල් ලෝක කුසලායනයට කියලා මේ තරඟයක් ගහලා දැයි අපි තරඟේ ආ බෝල් කරපු විදිය දැක්කා. අපිට පේනවා කොහෙලා අපිට එයාගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් ඊළඟ තරඟේ වර 10 දාන්නවත්. ඉතින් සමහරක් වෙලාවට ක්‍රීඩකයන්ගේ එක්ස්පීරියන්ස් වලට අපි ඒගොල්ලන්ට දෙන්න ඕනේ. නායකයා ඕස් ඉතින් ගොඩක් වෙලාවට මං හිතන්නේ කමෙන්ටේටර්ස්ලත් එයා දිමුත් ගැන ප්‍රේස් කරා මෙයාට කොන්ෆිඩන්ට් දෙන්න මෙයා බය නැතුව බෝල දෙනවා කියලා. ඒක වෙන්න බෑ මේ තරඟාවලිය. දැන් මේ අපි 7 වෙනි 8 වෙනි තරඟය ගැහුවේනේ. තව එක තරඟයයි තියෙන්නේ. මම හිතන්නේ මාසෙකමාරක් විතර ඒගොල්ලෝ එක්ගලන් දිනලා තියෙනවා. මන් දන්නේ ඉතින් මේ ඉතර කල් මේගොල්ලෝ මොනවද කරේ. මම හිතන්නේ ඒගොල්ලොත් එක පුහුණු කරන අය ඉන්නවා. ඒගොල්ලොත් එක සිලෙක්ටර්ස්ලා හිටියා. මම හිතන්නේ මොකද්ද අපි කරේ කියලා අපිට ආයෙත් අපෙන් අහගන්න ඕන ප්‍රශ්නයක් තමයි මේක. ඔව් මේ පන්දුවම හරියට අර මේ පාදක පන්දුකරණය මුලින්ම පටන් ගන්න කෙනෙකුට ඕක වෙන්න පුළුවන්. මග කෙටිලා එහෙට මෙහෙට හැබැයි ශ්‍රී ලංකා කණ්ඩායමේ මේ ප්‍රධානතම දඟපන් දෙවන්න හැටියට මේ වර සංචිතයේ හිටියේ ජෙෆ්‍රි වැන්ඩර්සේ. දැන් ඒක මේ මේ රවුන්ඩ් රොබින් සිස්ටම් එකේ දැන් බොහෝ දෙනෙක් දරන් හිතන් හිටියේ පොයින්ට්ස් ප්‍රසාද ලකුණු සමුණාම ඊට පස්සේ ගන්නේ කිරීම කරන්නේ නෙට් රන් රේට් එකෙන් කියලා. නෑ, ඊට කලින් මැච් විනින් පොයින්ට්ස් වලට යනවා. ජයග්‍රහණය කරනද තරඟ සංඛ්‍යාව කීයද කියලා. හැබැයි කාලගුණයෙන් බාධා එල්ලවුණු මේ වගේ තරඟ මාලාවකදී සමහර කණ්ඩායම් වලට කාලගුණයෙන් බාධා වෙච්ච තරඟ තිබුණේ නැහැ. ශ්‍රී ලංකාව එවැනි තරඟ දෙකකට මුහුණ දුන්නා. එතකොට එක ලකුණ බැගින් දෙකයි. දැන් ප්‍රසාද ලකුණු සම වෙලා ඊට පස්සේ මේ මැච් විනින් පොයින්ට්ස් ගණනය කිරීම එක අතකින් සමහරුදෙන් චෝදනාවක් හැටද කිමින් මේක සාධාරණ නැහැ. මේක සබවධර්මයෙන් සිද්ධ වෙච්ච දෙයක්, කණ්ඩායමට පාලනය කළ හැකි දෙයක් නෙමෙයි. මේ ගණනය කිරීම එතරම් සෑහීමටපත් වෙන්නේ නැහැ කියලා දැන් ශ්‍රී ලංකාවට එහි යම්කිසි බලපෑමක් තිබෙනවා. ඔබ මොකද හිතන්නේ කියන්නේ? ඒක දෙපැත්තටම කතා කරන්න පුළුවන් නේ දිනේෂ්. උදාහරණයට මම හිතන්නේ එක් දින තරඟාවලියේදී මේ හැම වෙලාවෙම මේ තරඟවල ඇටලා තියෙන අපේ රෑන්කින් උඩනේ. ඔව්. ඉතින් මං හිතන්නේ රෑන්කින් වලින් බැලුවොත් අපි පල්ලෑනේ හිටියේ. ලෝකුසලානේට යන්න ඉස්සෙල්ලා. ඉතින් එතකොට අනෙත් අයටත් අසාධාරණයක් වුණා කියලා කතා කරන්න පුළුවන්. උදාහරණයට මං හිතන්නේ පකිස්තානයේ බංග්ලාදේශයේ අපේ මැච් එකක් ගැහුවා නම් අපිටත් දිනන්න chance එකක් තිබ්බා වගේ මේ දෙගොල්ලන්ට chance එකක් තිබ්බනේ. ඔය ඒ අවදීදී වැඩිපුර අවස්ථාව තියෙන ඔය කණ්ඩායම් දෙක පිළිම. ඔව්. එතකොට රෑන්කින් එකත් එක්ක බලලා අපි මේ තරඟාවලියට ගියාට මං හිතන්නේ අපේ රෑන්කින් එක බලපාන්නේ නැහැ. අපි හොඳින් ක්‍රීඩා කරාන. ඉතින් එතකොට අපිට අනිවාර්යෙන් ඒකේ වෙනසක් වෙන්න තිබ්බා. ඉතින් අපි රෑන්කින් වල පල්ලෙහා ඉඳලා හොඳට ක්‍රීඩා කරන්නේ නැතුව මට තියෙන ලොකුම ප්‍රශ්නේ ඊළඟ තරගයට යද්දි හරි කවුද අපේ ඕවර 10 දාන්න ඉන්න පස්සේන කවුද තරඟයක් ජයග්‍රහණය කරන්නේ? අපි හැම වෙලාවෙම බෝල දෙන්න හදන්නේ ලසිත් මාලිංගට විතරයි. ඉතින් කොහොමද අපිට එහෙම දීලා තරඟයක් ජයග්‍රහණය කරන්න පුළුවන්ද? ඔව්, අර වෙච්ච දේවල් වලට හිතේ බයක් නැතුව පන්දුවක් අතට දෙන්න පුළුවන් මාලිංගට විතරයි. ඒ අතින් බැලුවම දිමුත්, හැබැයි ඒ දිමුත් ඒ සියල්ල හොඳින් පාලනය කළ ආකාරයක් දකින්න දුන්නා. ඒක හැටියට අනිවාර්යයෙන් දුර්වල සේනාවක් එක්ක හොඳ සෙන්පතියෙක් හැටියට ඔහු සටන් කළා. ආ ඉතින් ඒක ගොඩක් වෙලාට වැදගත් වෙනවා. උදාහරණයට ඉතින් අංජලෝගේ එක්ස්පීරියන්ස් උත් ගොඩක් බලපෑවා. අර වෙස්ට් ඉන්ඩීස් මැච් එකේ මාස 8ක් විතර බෝල් කරන්නේ නැතුව ඉඳලා ආ බෝලයක් කරන් ඒ වගේ දාන්න. ඉතින් මං කියන්නේ
තරංගාවලියකට ගිහිල්ල වුවත් කරන්න බෑනේ. මහිතන්නේ මේ තරංගාවලිය ක්‍රීඩා කරන විදිය ක්‍රීඩකය කවුද ගහන ටීම් දන්නවා, වීක් ටීම් කවුද දන්නවා, ෆාස් බෝලස්ටට ස්පිනස්ටට වීක් ටීම් අපි දන්නවා. ඉතින් මීටදී හොඳට අපිට පාලනය කරන්න තිබ්බ කියලා තේරෙමත් එක්ක කියලා. ඔව්, අර රෝමයට ගිය කෙනා රෝමානුයෙක් වගේ ජීවත් වෙන්න ඕනේ. ඒක තමයි ඔහුට එහෙ කියලා ජීවත් වෙන්න තියෙන හොඳම විදිය. හරි. ඒ අතරතුරේදී රෝමයේ කෙසේ වෙතත් එංගලන්තයට වේල්සේට ගිය අපේ ක්‍රිකට් කළමනාකරු දමිත් විරසිංහ අපි නිරන්තරයෙන් මුණ ගැහෙන හැම අවස්ථාවකදීම එහි තොරතුරු අපිත් එක්ක බෙදා හදා ගන්නවා. මේ සූදානමත් ඒ බෙදා හදා ගැනීම සඳහා තමයි. ස්තුති දිනේෂ්. ඔව්, ශ්‍රී ලංකා කණ්ඩායම අද තවත් ජයග්‍රහණයක් වාර්තා කරා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ. අවිෂ්ක ප්‍රනාන්දු ලකුණු 104ක් ලබා ගත්තා ඔහුගේ පළවෙනි ශතකය එක් දින තරගවලදී. ඒ වගේම ඔහු තමයි ලාබාලතම ශ්‍රී ලාංකිකයා ලෝක කුසලාන ඉතිහාසයේ ශතකයක් ලබා ගැනීමට. 338ක් ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායම ලේසියෙන්ම ඩිෆෙන්ඩ් කරගන්න තිබ්බා. නමුත් නිකලස් පුරන් ලබාගත්තේ ශතකයෙන් බටහිර ඉන්දිය කොදෙව්දූපත් ළඟටම ආවා ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාවට. නමුත් එක අවස්ථාවක ශ්‍රී ලංකා කණ්ඩායමට එක පන්දුවාර දෙකක් යැවීමට පන්දු යවන්නෙක් සිටියේ නැහැ. දිමුත් කරුණාරත්න කාගේ පැත්තටද හැරුණේ? දිමුත් ඇන්ජලෝ මැතිවුස් මාස 8කින් පන්දු යවලා තිබ්බේ නැහැ. නමුත් ඔහු අද පන්දු යවලා ඔහුගේ පළමුණු පන්දුවෙන්ම නිකලස් පුරාන් දවා ගත්තා. ලසිත් මාලිංග නැවතත් ඔහුගේ වික්‍රමයන් පෙන්නුවා, කඩලු 3ක් ලබා ගත්තා. මම හිතුණා පාදක පන්දු යවපු ජෙෆ්‍රි වැන්ඩසේ අද හරියට පන්දු යවුවේ නැහැ. ඌ එක කඩුල්ල ලබා ගත්තා. නමුත් පස්වෙනි පන්දු යවන්න හැටියට ඔහුගේ රාජකාරිය හරි හැටි ඉටුකරන්න හම්බුනේ නැහැ. පිතිකරුවන් ඔවුන්ගේ රාජකාරිය ඉටු කරා. නමුත් පන්දු යවන්නන් සහ පන්දු රැකීමත් අද පොඩ්ඩක් හොඳට කරේ නැහැ ශ්‍රී ලංකා කණ්ඩායම. නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමට ඉන්දියා තරගයේ ජයග්‍රහණය කරොත් ලබන 6 වෙනිදා පොයින්ට්ස් ටේබල් එකේ 5 වෙනි තැනට එන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද ශ්‍රී ලංකා කණ්ඩායම ලීජ්හිදී තමන්ගේ අවසන් අත්තරගේ ක්‍රීඩාකාරණ කියලා. මම දමිත් වීරසිංහ, ඩරම් නුවර සිට. මේ කතාබහ සිද්ධ කරන්නේ කල්පෙත් එක්ක. මම මේ ඉන්දිය තරගයේ ලීඩ්සේදී ආරම්භ වීමට නියමිත ඉන්දිය තරගයට දින 3කට පමණ මෙහාෙන් සිට දැන් කලින් ගණනය කිරීම වලත් බොහෝ දෙනෙක් කිව්වේ අපිට ඉතිරි තරග මොනවා හරි කරගන්න පුළුවන්, හැබැයි ඉන්දිය තරගය කියන එක තමයි ප්‍රශ්නේ කියලා. ඇයි අපිට ඉන්දිය කණ්ඩායම් පරාජයට පත් කරන්න බැරිද? පුළුවන් දිනේෂ්. ඒකෙදී ආයේ මම මෙහෙදී සඳහන් කරන්න ඕනේ කාසියවාසී දින්නොත් මම හිතනවා ගොඩක් වෙලාවට අපි පන්දු යැවීමට බාරගන්නේ කියලා. හේතුව ඒ බැටින් ඕඩර් එක සෑහෙන හොඳයි ඉන්දියන් කණ්ඩායම. මේකේ ඉඳලා 7 වෙනකන් ගත්තොත් එහෙම ඒගොල්ලෝගේ බැටින් ගත්තාම ඒ කියන්නේ ඒගොල්ලෝ ගහලා තියෙන ක්‍රිකට් මේ ලෝක කුසලානේ හොඳින් ක්‍රීඩා කරලා තියෙනවා. ඉතින් මං හිතන්නේ අපි චාන්ස් එකක් ගන්න ඕනේ අපිට වෙනසක් කරන්න ඕන නම් ගොඩක් වෙලාවට චේස් කරන්න ඕනේ කියන එක. ඉතින් ඒක තමයි මං හිතන්නේ ගොඩක් වෙලාවට වැදගත් වෙන්නේ. මොකද බැට් කරද්දී එතකොට අපි දන්නවා මොකද අපේ පන්දු යවන්නත් එක්ක කවුද අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන් මේ පිටිකරුවන් පිටිකරණය ගත්තාම ඒ කණ්ඩායම. ඉතින් එතකොට අපිට ගොඩක් වෙලාවට chance එක තියෙන්නේ මං හිතන්නේ පන්දු යවලා කන්ටේන් කරොත් එහෙම අපිට ඊට පස්සේ චේස් කරොත් තමයි අපිට ලොකු ආසයක් තියෙන්නේ කියලා. මොකද සමහර ආසන්නතම තරඟවලදී අපි දැක්ක කාසිය වාසය ජයග්‍රහණය කළා අපි ප්‍රථමයෙන් පන්දුට පහර දෙනවා. නමුත් ඔබ යෝජනා කරන්නේ මේ වතාවේ ඉන්දිය කණ්ඩායමත් එක්ක නම් අර හැමනිතරම එකම ශිල්පීය ක්‍රමයේ තියෙන්න ඕනේ නෑනේ. මේ වතාවේ ශිල්පීය ක්‍රමය කාසිය වාසය ජයග්‍රහණය කළොත් ඉන්දියාවට දීලා පස්සෙන් හඹා යා යුතුයි. මොකද ලෝක ඉතිහාසයේ ඔබලා ක්‍රීඩා කරන කාල සමයේදී හඹා යාම සඳහා ශ්‍රී ලංකාව තරම් නම් දරු කණ්ඩායමක් හිටියේ නෑ. මේ බලමු ඒ හැකියාව ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර පෙන්නුම් කරයිද කියලා. කොහොමනත් පන්දු යැවීමේදී ඔබ හිතනවද ජස්ප්‍රීත් බුම්රා එත් එක්කම මොහොමඩ් ශමි වැනි ක්‍රීඩකයින්ද නැත්නම් දඟපන්දු කරනේදී චාහල් වැනි ක්‍රීඩකෙක් අපිට වැඩි ඩැමේජ් එකක් කරයිද?
මෙහිදී දිනේෂ් මහිතන් අපි ඕල් එකේ 2017 චැම්පියන්ස් ට්‍රෝෆික ඉන්දියන් කණ්ඩායම අපි පරාජය කරා. ඔව්. එහිදී අපි මං හිතන්නේ විකට් 3 විකට් 7කින් අපි ජයග්‍රහණය කරන්නේ. ඒක ආයෙත් අපි චේස් කරලා තමයි දිනන්නේ. ඉතින් මං හිතන්නේ ඒගොල්ලෝගේ මං ඒ එන්ඩිස්ලත් බලාගෙන ආවේ මේ ඒ පන්දු යවන්නන්ගේ ලොකු වෙනසක් නැහැ. ශහල් ඔය කුල්දීප් යදෙව් දෙන්නම ගහනවා මේ තරගාවලියේදී. ඉතින් මං හිතන්නේ එංගලන්තේ තනතිරි ගොඩක් හොඳයි. ඒකම මේ අනිත් ක්‍රීඩා තරගමයවත් එක්ක ගත්තාම ග්‍රවුන්ඩ් ලයින්ස් එහෙම ගොඩක් දුර නැහැ. ඉතින් ඒකින්දා හැම වෙලාවෙම අනිවාර්යයෙන් අපිට සඳහන් කරන්න ඕනේ ඒගොල්ලන්ගේ පන්දුයම විශේෂ අවස්ථාවක තියෙනවා කියලා ඉන්දියන් කණ්ඩායම ගත්තාම ඒ වුණත් ඕන වෙලාවක ප්‍රෙෂර් අවස්ථාවක් එන්න පුළුවන් පන්දු යවන්න. හැම වෙලාවෙම කන්ටෙන්ට් ගන්න පුළුවන් ගානක් තියෙන්න පුළුවන්. ඉතින් මං හිතන්නේ දැන් ඊයේ බංග්ලාදේශ් ඉන්දියා තරගයේ වුණත් ඒගොල්ලෝ තව කඩුලු දෙකක් තියාගෙන හිටියා නම් ලකුණු කීයකින්ද පරදින්නේ. ඉතින් ඉතින් ඒ වෙලාවේ බුම්රාට චාන්ස් එකක් ගන්න ඕනේ නැති අවස්ථාවක තමයි මාෂ්රෆි වුණත් බුනේෂ් කුමාරට 6 එකක් ගහලා ඊට පස්සේ සිංගල් එකක් ගහලා ඒ කියන්නේ වෙනස් කර හැම වෙලාවෙම ඒ වෙලාවට බැට් කරද්දී ගොඩක් වෙලාවට ක්‍රීඩකේ කැටියට මට කියන්න පුළුවන් නේද මගේ තියෙන එක්ස්පීරියන්ස් එකත් එක්ක පන්දු යවන්නට තමයි හැම වෙලාවෙම කොන්ෆිඩන්ට් එක අඩු වෙන්නේ. පන්දුර පහර දෙන්නට පොඩි මිස්ටේක් එකක් විතරයි බෝලරට කරන්න තියෙන්නේ. ඒ එතකොට ලකුණු හඹයද්දී ගොඩක් වෙලාවට ඒ chance එක තියෙනවා කියලා කියන්නේ. ඒක හරි. මේ ඔය සියලු කතා මැද අපි එංගලන්තේ ඉන්දියාව මේ සියල්ල කතා කරන නිසා අවසන් ප්‍රශ්න හැටියට කෙටි කැටියෙන් අහන්න. මගේ පෞද්ගලික විශ්වාසය එංගලන්ත ඉන්දිය තරගය ඒක තිර පිටපතක් සහිත කලින් ලියපු පිටපතක් සහිත තරගයක් කියලා. ඔබේ විශ්වාසය මොකක්ද? දැන් වෙන දේවල් එක ගොඩක් හරියටම මම හිතන්නේ හිතට සන්තෝෂයෙන් කියන්න බෑ. මංග ඒගොල්ලෝ ඕවර 15 අන්තිම ඕවර 15ට ලකුණු 150කට වැඩිය ලකුණු ගාණක් ගහන්න තිබ්බා. ඉතින් එතකොට 10යිදී ලකුණු 72යි ගත්තේ විකට් තියාගෙන. ඔව්. ඉතින් 6ව කීයද ගැහුවේ කියලා අපි බලන්න ඕනේ කණ්ඩායම් ගත්තාම. ඉතින් මේකේ ලෝක ප්‍රසිද්ධ ප්‍රචාරකයන් පවා සඳහන් කරලා තියෙනවා සුනිල් ගවස්කා, ගංගුලේ, ඒ වගේම නසර් හුසෙන් ඇයි මේ වගේ ක්‍රීඩා කරන්න කියලා. ඉතින් ඒ කියන්නේ ගොඩක් වෙලාවට අපි හැමෝටම තිබ්බ මතයක් තමයි ඒගොල්ලෝ පකිස්තාන්ලා එළියට දාන්න ඕන වෙලාවක ඕන දෙයක් කරන ටයිප් කී වගේ. ඉතින් ඒකින්න තමයි මං හිතන්නේ මේදී ගොඩක් වෙලාවට පෙන්නේ මොකද පකිස්තාන්ලාට සෑහෙන chance එකක් තියෙනවා ඊළඟ තරගේ වුණත් හොඳ net run rate එකක් තියලා දින්නොත්. ඉතින් මං දන්නේ ඇයි මෙහෙම ක්‍රීඩා කරන්න කියලා මේ වගේ හොඳ කණ්ඩායමක් තියෙද්දී අපි නම් කැමති unbeaten නේ. එක තවරණයක්වත් පරාජය නොවේ ඔස්ට්‍රේලියා ක්‍රීඩා කරන්නේ මේ විදිහට නේ. ඉතින් ඒක ඒ කියන්නේ අර සමහරවල් ජම්මු කාශ්මීරයේදී කරන බැරි වෙච්ච ගොඩක් දේවල් එංගලන්තයේදී කරගත්තා වගේ හැඩක් පේන්න තියෙනවා ඉන්දියා කණ්ඩායම. හරි. එහෙව් ඉන්දියාවත් එක්ක තමයි ශ්‍රී ලංකා කණ්ඩායම මිලඟ තරගයට මුහුණ දෙන්නේ. මේ ලෝක ශ්‍රී ලංකා තරග මාලාවේ ශ්‍රී ලංකාව මුහුණ දෙන අවසන් තරගය. අවසන් තරගයේ ජයග්‍රහී මතකයකින් නිමා කරන ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව, ශක්තිය, ධෛර්යය, වාසනාව සියල්ලම ලැබෙන්නට කියලා අපි ප්‍රාර්ථනා කරන්න කැමැතියි. අපි අහුව ඔබෙන් ගිය හමුවේදී ප්‍රශ්නයක්. ඒ තමයි ලෝක ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවල ඉතිහාසයේ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දියාව කොදෙව්වන් අතර පැවති තරගයක් සම්පූර්ණ තරගයක් ලෙසම පවත්වා අවසන් වූ පසුව ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේ මොන වසරවලදීද කියලා. පිළිතුරු තමයි 2003 එකක් 2007 එකක්. මේ නිවැරදි පිළිතුරු අපිට ලබා දුන්න සුපුන් පුංචිහෙවා ඔබට ලොකු තෑගක් තියෙනවා. ඒක අඳුරේදීම ඔබ අතරපත් කරන්න කටයුතු සූදානම් වෙනවා. මේ සතියේ අපේ ප්‍රශ්නය ඒ තමයි ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අවසන් වරට පැවති එක් දින ලෝක කුසලාන ක්‍රිකට් තරගයේදී ශතකයක් වාර්තා කළ පිතිකරුවා කවුද? ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර ලෝක කුසලාන තරග මාලාවකදී අවසන් වතාවට හමු වෙච්ච තරගයේදී ශතකයක් වාර්තා කළ පිතිකරුවා කවුද? පිළිතුර කමෙන්ට් එකක් හැටියට මීට යටින් සටහන් කරන්න ඔබටත් වටිනා ත්‍යාගයක් ජයග්‍රහණය කරන්න පුළුවන්. එමනම් තරගාවලියේ උණුසුම් තරඟ තොරතුරු සියලු වාර්තා විශේෂාංග ලිපි ඡායාරූප විතරක් නෙවෙයි ICC ආයතනයේ නිල ඩිජිටල් වීඩියෝ පට සහකරු ලෙස විශේෂ වීඩියෝ ඇතුළු බොහෝ දේ ඔබ වෙත රැගෙනීමටද papare.com සූදානම් වෙමින් ඉන්නවා. ආරාධනය කරනවා ඔබට papare.com එක්ක ඉන්න. ඊට අමතරව තවත් ක්‍රීඩා පුවත් සහ ක්‍රීඩා වැඩසටහන් නරඹන්න the papare.com YouTube channel එක subscribe කරන්න. ඒ ළඟින් තිබෙන bell icon එක ඔබට පුළුවන් click කරන්න. තොරතුරු නිතර ඔබට ගලා එන්න පටන් ගනි. රුවන් කල්පගේ ස්තුතියි. ස්තුතියි දිනේෂ්. ප්‍රිය මිතුරනි ඔබටත් ස්තුතියි. ජයග්‍රහී දිනක්. ජයග්‍රහී හෙටක්. ක්‍රීඩා පුවත් සහ ක්‍රීඩා වැඩසටහන් නරඹන්න the papare.com YouTube channel එක subscribe කර bell icon එක click කරන්න.
එකතු වෙන්න ජය පතන්න ලෝක කොසලාන තරගාවලියේ සටන් වදින අපේ සිංහයින්ට තවත් ඉදිරියට යන්න අපිට ඕනේ එකතු වේ පානය කොකා කොලා එක අපි හැමෝම ජයම පතමු.